අපි හැමෝගෙම ජීවිතවල අභියෝග තියෙනවා. ඒ අභියෝග මගහැරවා ගනිමින් ඒවට සාර්ථකව පිළිතුරු හොයාගනිමින් ඔබට ඉදිරියට යන්නට අවස්ථාව ලබා දෙන තම පාරකින තාරකා හරහා අපි උත්සාහ කරන්නේ. හිඳම තමයි මේ සතියේ ලග්න ඵලාඵල ඔබ වෙනුවෙන් ඉදිරිපත් කරන්නේ. සතිය નિවරදිව කලමනාකරණය කරගන්න අපි බලමු ධනු රැසට කොහොමද කියලා. එහෙනම් දැන් ධනු රැසෙන් උපත ලැබුව ඔබට අභියෝග ජය ගන්න නම් හරි කල්පනාවෙන් කටයුතු කරන්න ඕන. මේ සතිය කනගාටුව රජේන සතියක්. සිත් තැවුල් ඇති වෙනවමයි. දුෂ්කර ගමන්, කටුක ආහාර, චිත්ත පීඩා ඇති වුන් නැත්තන් ජ්‍යෝතිෂය බොරු. ඒ නිසා ධනු රැසෙන් උපත ලැබුව ඔබ නිවැරදි මඟ තෝරාගෙන ගමන බිමන යන්න. ඔබට නොතේරුම් කම නිසා හෝ ඔබ අතින් වරදක් සමාජයට හෝ ගෙදර අයට ඥාතීන්ට සිද්ධ වෙන්නට පුළුවන්. ඒ නිසා ඔබ බොහොම ප්‍රවේශමෙන් සතිය ගත කළොත් අද සති මැද වෙනකොට මේ තත්ත්වය දුරු වී ඔබට සහනයක් සැලසෙයි. ඔබගේ ජීවිතයට වාසනාවක් ගෙන දෙයි. සතුටට කරුණුය දෙයි. ඒ වගේම තමයි ගනුදෙනුවකින් වාසි සැලසෙයි. ඉල්ලපු ටෙන්ඩර් එක ලැබෙයි. අලුත් ව්‍යාපාරයක අත ගහන්න අවස්ථාව ලැබෙයි. සමාජ සේවා කටයුතු වලට යැවෙයි. රසැති ආහාර දිව පිනවයි. සිත් සතුටට කරුණුය දෙයි. ස්ත්‍රියන් පුරුෂයන් වෙත වශී වෙයි. පුරුෂයන් ස්ත්‍රීන් වෙත වශී වෙයි. සුභවාදී සතියක් බවට සතියපත් වෙනවා. සති මැද සිට ධනු රැසෙන් උපත ලැබුව ඔබ ඒ විදිහට සතිය ගත කරොත් ඉතා සුබයි. කොහොමද මකරෙට? මල් හතයි. ප්‍රභු ඇසුර, උසස් අයගේ ආදරය, වැඩිහිටියන්ගේ ඇසුර, ලාභ, නොයෙක් ලාභ, හිත මිත්‍රාදීන් සමග හිතවත්කම් තර වෙන, වැඩි වෙන, බැඳීම් ඇති වෙන සුබ සතියක ආරම්භයක්. හැබැයි සති මැද වෙනකොට ටිකක් කල්පනාකාරී වන්න. කොහේ හරි යන බාල්දියක් ඇඟට පෙරලෙන්න පුළුවන්. කරදරයක් තමා පිට පැටවෙන්න පුළුවන්. කරන කියන දෙයක් අසාර්ථක වෙන්න පුළුවන්. සතියේ මැද කනගාටුවක් ඇති කරන සිත් වේදනාකාරී තත්ත්වයක් ගෙන දෙන සතියක් වශයෙන් පෙන්නුම් කරනවා. සතියේ ඒ වුණා එහෙම මැද ඒ විදිහට ගත වුණත් ආයි සතියග ඔබට ඒ සියල්ල අමතක කර තම දෙපයින් නැගිටින්න පුළුවන් අවස්ථාවක් හිමිනු සුබ සතියක් බවට සතියපත් වෙනවා. කොහොමද කුඹෙට? කුඹරසෙන් උපත ලැබුව ඔබට යම් කෙනෙක් කළ උපකාරයකට පෙරලා කළ ගුණ සලකන්න අවස්ථාවක් ලැබෙන සුබ සතියක්. අවසිරි සමාජයේ මෙහෙම එකකුත් තියෙනවා. දැන් අපි යම් කෙනෙකුට උදව්පකාරයක් ලොකු උදව්පකාර කරනවා. පුළුවන් වෙලාවට සුළු උපකාරත් කරනවා. දැන් මේ පුද්ගලයෝ සමහර වෙලාවට ඒ උදව් කරන්න අර තැලෙන යකඩේ තලනවා කිය පේනකොට මොකද්ද උඩ දාගෙන තලනවනේ. ඒ වගේ සමහර පුද්ගලයෝ ඉන්න උදව් කරනකොට ඉවරයක් නැතුව උදව් ගන්න, උදව් ඉල්ලනවා, උදව් පසුපස යනවා. මේ අර මිනිස්සයාට අර කරපු උදව් වලට කළගුණ සලකනවා වෙනුවට, ඒකට ගුණගායනා කරනවා වෙනුවට නැවතත් මහා වදයක් වෙන විදියට තලාපෙලා අර මිනිස්සන්ගෙන් උදව් ගන්න. ඊට පස්සේ අර ක්‍රිස්මස් තොපුන් ශාස්ත්‍රය දෙන වෙලාව බලලා මෙමු. උදව් කරන්න මේ මිනිස්යාගේ හිතේ පීඩාව තවත් වැඩි කරන අය ඕන තරම් අපිට මුණ ගැහිලා තියෙනවා. අවශ්‍ය ඒ නිසා තමයි මේ මුදලාලිලා වෙළඳ ව්‍යාපාරවල ගහලා තින්නේ ණයට ඉල්ලීමෙන් මුදලත් මිතුරත් දෙදෙනාම නැති වෙනවා කියලා. ඉතින් අන්න ඕකයි. ඒ නිසා මේ සමාජයේ හරිම නපුරුයි. අමනාපය මනාප වෙන ස්ත්‍රී පුරුෂයන්ගේ ආදරය කරුණාව වෙනදට වඩා වැඩි වෙන, රැකියාවේ උසස් වීම ලැබෙන සහ තමාට කළගුණ සලකුවායට පෙරලා කළගුණ සලකන්න අවස්ථාව ලැබෙන, නත්තල් අසිරිය දැනෙන, යනේන තැන කැපී පෙනෙන, කරන කියන දේවල් සාර්ථක වෙන, ව්‍යාපාරවලින් ලාභ ලැබෙන, කරගන්න බැරි තරම් රාජකාරී බහුල වෙන, දියුණුවට මාර්ග විවර වෙන සුබ සතියක් කුඹරසෙන් උපත ලැබුව ඔබට මේ සතිය. කොහොමද මීනට? මීන රසෙන් උපත ලැබුව ඔබට අලුත් දෙයක් අලුතෙන් ආරම්භ කරන්න, නොගියපු ගමනක් යන්න අවස්ථාව ලැබෙන, විදේශයකට යන්න බලාපොරොත්තුෙන් සිටියානම් ඒ සඳහා වීසා බලපත්‍ර ලැබෙන,
ආගමික කටයුතු වලට සහභාගී වෙන්න අවස්ථාවක් ලැබෙන පිනක් දහමක් වෙනුවෙන් කොටසක් ඒට එකතු කරන්න අවස්ථාවක් ලැබෙන තිබුණු කරදර දුරු වෙන සුබ සතියක් මේ සතිය. මීනරසෙන් උපත ලැබූ ඔබගේ සතිය මැද වෙනකොට තවත් ලස්සනයි, සති මැද වෙනකොට හරි හැඩයි පාට වෙtei, සති අග වෙනකොට ආර්ථිකයේ ශක්තිමත් වෙයි, අනාගතයේ වෙනුවෙන් යම් මුදලක් බැංකුවේ තැන්පත් කරන අවස්ථාව ලැබෙයි. සුබ සතියක් ඔබ සැම දෙනාට. සතිය කොහොමද ඔබ හැමට කියන කාරණාව තමයි ඔන්න අපි විමසමින් හිටියේ. සජීව සම්බන්ධන හිතවතුන්ට හිතවතියන්ටත් අපි අවස්ථාව ලබා දුන්න. දැන් ඔබ අප වෙත යොමු කරලා තියෙන ලිපි වලට තමයි අවධානය යොමු කරන්නේ. ඊට මත්තෙන් තවත් හිතවතියෙක්ට අපි අවස්ථාව ලබා දෙන්නේ. මාතරේ ඉඳලා සුමුදු මහත්මිය අපිත් මාතලේ ඉඳලා සුමුදු මහත්මිය අපිත් එක්ක එකතු වෙන්නේ. අයබෝවන් ඔබට කතා කරන්න කාගේ කේන්ද්‍ර සටහනද මේ? සුමුදු මහත්මිය අයබෝවන්. අයබෝවන්. කාගේ කේන්ද්‍ර සටහනද මේ? අයිබෝන්. කියන්නක පන්දින්නේ දරුවගේ 2016 පෙබරවාරි 11. අවුරුදු දෙකක් සම්පූර්ණයි. තුන ගෙවන්නේ. ඔත මීන ලග්නේ. මීන. ඔව්. ආ. පළවෙනි කොටුව චා යූ. දෙක නෑ, තුන නෑ, හතර පහ නෑ. හය රා ගු. නෑ. අත කු. නමේ ෂා. දහය චු. 11 රා බු. 12 ඒ. දැසැ පැහැරනේ. දුරු මහදස්සාව අවුරුදු 12යි මාසයි 10යි දින 14යි. හරි. දරුවා ඩිසේබල් බබෙක් නැත්නම් ඇබ්නෝමල් බබෙක් නොවී බේරිලා ඉන්නවා නම් ඒක ලොකු සතුටට කරුණක්. දරුවාගේ උපත්ය සෞඛ්‍ය පිරිහෙන්න ඕන උපත්යක්. දරුවා හොඳින් ඉන්නවා නම් ඒ අම්මා කරපු කුසල් කුසල් කුසලක් නිසා තමයි දරුවට හොඳින් ඉන්න ලැබිලා තියෙන්නේ. ඒ තරම් උපත්ති කේන්ද්‍රයෙන් දරුවාගේ දරුවාව සෞඛ්‍ය පිරිහෙන රෝගී තත්ත්වයකට ඇද දමන ග්‍රහපීඨීමක් තියෙන බව තමයි ජ්‍යොතිෂය සටහස වෙන්නේ. ඉතින් හොඳින් ඉන්න නම් ඔබතුමිය කරපු කුසලක් අනාගතයේ යහපත් ඕන දෙයක් අහන්න. හරියට හරි. ඒක තමයි ජ්‍යොතිෂයේ සත්‍ය. ඔබතුමිය දරු පැටියත් අරගෙන සැමියත් එක්ක නැත්නම් අම්මා කෙනෙක් එක්ක තව කෙනෙක් එක්ක තනියම ඉන්නේ නැතුව ඔබ තව කාත් එක්ක හරි මගේ කාර්යාලයට එන්න. මම ඔබතුමියට ඒ මාතලේ ඉඳන් දුරකතර ගියාගෙන ඉන බස් වියදමත් දෙන්නම්. දරුව වෙනුවෙන් කළ යුතු දේවලුත් කරලා දෙන්නම්. 100% සුව කරන්න බැරි වුණත් පුළුවන් උපකාරයක් පුළුවන් විදියට කරලා බුදු ගුණ බලයෙන් විශ්ව ශක්තියේ බලයෙන් දරුවට අපි පොඩි හෝ සොයක් ලබා දෙන්න උත්සාහ ගමු. එන්න බය නැතුව. පීඩාවට පත් වුණු හිතකට සහනයක් මේ ලබා දෙන්නේ. ඔබට පුළුවන් ඇවිල්ලා එතුමන්ව මුණ ගැහෙන්න. ඔබේ අනාගතය ඔබේ දරුවා වෙනුවෙන් මේ සියලු කටයුත්තන් මේ ආකාරයෙන් සිද්ධ වෙන්නේ. සජීව සම්බන්ධන හිතවතුන්ට අපි තවදුරටත් අවස්ථාව ලබා දෙන ඔබේ ලිපිවලටත් අපි අවධානය යොමු කරනවා. රැඳිලා ඉන්න අපිත් එක්ක. අපි කෙටි විරාමයකින් අනතුරුවයි නැවතත් ඔබත් එක්ක එකතු වෙන්නේ.